අද අපි කතා කරන්න යන්නේ මෙයසුගේ සාධනයේ තියෙන අර්බුද ගැන. දර්ශනයේ අරමුණ තමයි පරම දෙයක් හොයාගන්න එක. මුලින් දර්ශනයේ තිබුණ අරමුණ. එතකොට මේකට පරම දෙයක් හොයාගද්දී පරමාණු ශක්ති සංස්ථිතිය තුරු සංස්ථිතිය වගේ විද්‍යාවේ තියෙන ඒවා පාවිච්චි කරන්න බෑ. මොකද මේවා කල්පිත, මේවා වෙනස් වෙන්න පුළුවන්, මේවා හිතින් හදාගත්ත ඒවා, මේවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, මේවා මේ ඔගොල්ලෝ හදාගත්ත දෙයක් කියලා. පරමය නම් පරමය අනිවාර්ය වෙන්න ඕනි, පරමය ප්‍රතික්ෂේප කරන්න බැරි වෙන්න ඕන. අනිවාර්ය නැත්නම් ඒක පරමයක් නෙවෙයි. පරමය ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නත් බැරි වෙන්න ඕනි. ඒකට විකල්ප තියෙන විදිහ නැහැ. ඒතකොට නැත්නම් ඒක අපිට කියන්න පුළුවන් ඒක හදාගත්ත එකක් කියලා. බාහිර දෙයක් පරමයක් කියලා ගත්තොත් මනසෙන් තොරව ඒක පවතින ආකාරය අපිට පෙන්වන්න බැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක කල්පිතයක් හදාගත්ත දෙයක් කියලා ඒක ප්‍රතික්ෂේප කරලා දාන්න පුළුවන්. මානසික දෙයක් අපි ගත්තොත් එහෙම මේක පරමයක් කියලා ඒ මනස හේතු ගත්තේ තකාලිකත්තේ මේ වගේ ඒවා අපිට කියන්න බෑ. මේක අපි අත්දකින්නේ මේ විදිහට නම් මේ විදිහම තියෙන හේතුවක් අපිට දෙන්න බෑ. ඒක වෙනස් විදිහ තියෙන ඉඳ තිබ්බා. ඒ නිසා අපි චිත්‍රපටි වල එහෙම දකින්. ඒ නිසා මේ අපිට මේකට හේතුවක් දෙන්න බෑ. මේක දෙහැර ගන්න පුළුවන්. ඒ නිසා නූතන දර්ශනයේ එළඹුම තමයි ප්‍රම වූ දේවල් නැහැ කියන එක. දැන් මේක සාමාන්‍ය නූතන දර්ශනයේ එළඹුම. දැන් දේවල් ආපතික යාපතික කියන්නේ දේවල් වෙනස් වෙන්න දේවල් අනිවාර්යෙන් මෙහෙම තියෙන්න ඕනි කියලා නෑ. වෙන විදිහකට තියෙන්න තිබුණා වෙනස් වෙන්න පුළුවන්. මම මෙතනට ගන්න දෙ මේක සාමාන්‍ය නූතන දර්ශනයේ එන විදිහ. මම මේක ස්ථාවරයක් ගන්නෙ නැහැ. මේ බුද්ධාගම හෝ නැත්නම් සිල්ලා මතයක මතවාද හෝ එහෙම මුකුත් ගන්නෙ නැහැ. මම මේ සාමාන්‍යයෙන් මේක දිහා බලලා අපි මේසු කියන්නේ මොකද්ද කියලා බලන්න එක උත්සාහ කරමු. ඒක දුරට අඳුනගමු. එහෙම ස්ථාවරයක් ගන්නෙ නැතුව. දැන් පරම වූ දෙයක් හොයමු කියලා දර්ශනෙ තිබුණු ව්‍යාපෘති අසාර්ථක වුණා. ඒක මෙසු පිළිගන්නවා. මෙසු යෝජනා කරනවා එතන ඉඳන් ඒත් ඒක නවත්තන්න නැතුව අපිට තවත් දුරටත් පුළුවන් පරමයක් හොයාගෙන යන්න. මෙසුගේ ඒකට කරන යෝජනාව තමයි ආපතිකත්වය පරම වෙනවා. කන්ටින්ජෙන්සීස් ඇබ්සලූට් දේවල් වෙනස තිබීමේ හැකියාව පරම වෙනවා. පරමයක් නම් අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ කන්ටින්ජෙන්සීස් නැසරි ආපතිකත්වය අනිවාර්ය වෙනවා. මේසු එන්ස ආපදිකත්ව කියන්නේ අනිවාර්ය දේවල් නැහැ. දේවල් වෙනස් විදිහකින් තියන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. එතකොට ආපදිකත්වයේ පරම නම් අනිවාර්ය දේවල් විය නොහැකි. අනිවාර්ය ඉම්පොසිබල්. නැසරි තින්ග්ස් ආ ඉම්පොසිබල්. එහෙම දෙයක් තියෙනවා නම් ආපදිකත්වයේ පරම නැහැ. දැන් මේක අපිට රේසරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි දෙයක විස්තරයකින් ඒ දේ අනිවාර්ය ලෙස කියනවනම් අපිට මේක කපලා අයින් කරන්න පුළුවන්. අනිවාර්ය යෝජනාවට අනුව අනිවාර්ය දේවල් විය නොහැකි ඉම්පොසිබල් කියලා. මේකෙන් මේසු සාධන දෙකක් වෙනවා. පළවෙනි දේ තමයි contradictions, මේ විසංවාද දේවල් වෙන්න බෑ කියන එක. ඇත්තටම යා ගන්නෙ inconsistent කියන එක වැඩි වුණම අසංගතය කියන එක අපි මේ වෙනස බලන්න ඕනේ නැහැ. අපි කෙලින්ම ඉස්සරහ විසංවාදී දෙයක පැවැත්ම නොපැවැත්ම එකවර තියෙනවා. ඒක තමයි යා අදහස. දැන් ඉස්සරහ පැවැත්ම නොපැවැත්ම දෙක මේ එකවර තියෙනවා. ඒ කියන්නේ පවතිද්දිත් පවතිනවා, නොපවතිද්දිත් පවතිනවා. ඒ කියන්නේ මේක අනිවාර්යයි. විසංවාදී දෙයක් අනිවාර්යයි. දැන් අපිට රේසරේ පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්ය දේවල් විස්තර කියන දයක් ඉම්පොසිබල් කියලා කපලා හින් ගන්න පුළුවන්. ඒ නිසා නිවසං අසංගති විසංවාදයක් වෙනවා කි. ඒක තමයි යාගේ පළවෙනි සාධනේ. contradiction is impossible. දෙවෙනි එක තමයි දේවල් පවතී කියන්නේ මොනවා හරි දේවල් නිශ්චිත දෙයක් නෙවෙයි. සමහර දේවල් something must exist කියන එක පෙන්වන්න යන්නේ. එයා මේකටනේ ආපත්‍තිකත්වය අනිවාර්යයි. ආපත්‍තිකත්වය අනිවාර්යයි. ආපතිකත්වය දේවල් වල ගුණයක්. ආපතිකත්වය කියන්නේ මොනවා හරි දෙයක් නේ වෙනත් මේ විදිහටම පවතින නැතුව වෙනස් වෙන්න පුළුවන්. ආපතිකත්වය කියන්නේ දෙයක ෆීචර් එක, දෙයක දෙයක ගුණයක්. ඒ නිසා ආපතිකත්වය අනිවාර්ය නම් ඒක දේවල් තියෙනක අනිවාර්ය. දේවල් නැත්නම් ඒ ආපතිකත්වය ගුණයක් විදිහට දරාගෙන ඉන්න එකක් නැහැ නේ. ඒ නිසා ආපතිකත්වය නැති වෙනවා. ඒ නිසා ආපතිකත්වය අනිවාර්ය නම් දේවල් තිබීමත් අනිවාර්යයි. දැන් දේවල් තිබීම අනිවාර්යයි නම් පරම ලෙස මේක විශේෂ අවස්ථාවක්. මනස නැති විට කියන එක, මනස නැති විටත් දේවල් තිබීම අනිවාර්යයි. එහෙම තියෙනවා නම් මනසින් තොරව දේවල් තියෙනවා. එහෙම මනසින් තොරව දේවල් තියෙනවා නම් මේ يعني ඒ කියන්නේ මනසින් බාහිර දේවල් ඇත. මේක තමයි එයාගේ සාධනය. දැන් ඊළඟට අපිට එන ප්‍රශ්න තමයි මේ ඔක්කොම නදාපද්ද මේසුගේ යෝජනාවද, මේ මේසුගේ යෝජනාවත් කල්පිතයක්ද? මේසුගේ යෝජනාවත් කල්පිතයක් නම් ඒක අපිට විකල්ප දෙනවා, බැහැර කරන්න පුළුවන්. ඒක අපිට කල්පිතයන්නේ. ඒ කියන්නේ මේක අපිට සම්පූර්ණයෙන්ම මේ ඒක ඇත්ත පරමයක් වෙන්නේ නැහැ. යෝජනාව කල්පිතයන්. ඒ නිසා මේ සූත්‍රය සිද්ධ වෙනවා මේක කල්පිතයක් නොවි ඔප්පු කරන්න, කල්පිතයක් නොවි ස්ථාපනය කරන්න මේසුගේ යෝජනාව. දැන් අපි පොඩ්ඩක් මේ මේසුගෙන් ඔය විස්තර වලින් අරක වලින් පොඩ්ඩක් අයින් වෙලා අපි පොඩ්ඩක් වෙනම බලමු ලෝකෙ දිවි හැකියා කාල
දැන් සාමාන්‍යයෙන් අපි ලෝකේ දැන් අත්දකින්න ආකාරයක් තියෙනවා, දේවල් තියෙනවා වෙනස් වෙනවා. එහෙම දැන් සාමාන්‍යයෙන් මෙහෙමත් තියෙන කිසිවක් නැත. දැන් මේක මේ බුද්ධාගමේ තියෙන කිසිවක් නැත. ඒකත් එක පැටල ගන්න එපා. මේ දැන් ඒක වෙනම කතාවක්නේ. දැන්ටත් එහෙම කියවනේ. දැන්ටත් මුකුත් නැහැ කියන්නේ. එහෙම නෙවෙයි. දැන් අර දැන් සාමාන්‍යයෙන් කියන ලෝකය මේ මේ ශුන්‍යයෙන් පටන් අරගෙන මවන ලැබුවා. නැත්නම් ලෝකය තිබිලා ලෝකය සම්පූර්ණයෙන්ම තියෙන දේවල් ඔක්කොම ටික විනාශ නැතිවිලා ශුන්‍ය වෙලා යනවා. දැන් ඒ වගේ අර ඒ වගේ ශුන්‍යයක් ගන්න මුකුත්ම නැති දෙයක් එතනින් එහෙම x නිහිලෝ වරි එහෙම මුකුත්ම නැත්තනින් පහළ වීම හෝ ඔක්කොම ලෝකෙ තියෙන දේවල් නැතිලා ඔක්කොම බිඳු ශුන්‍යතාවය යන එක. දැන් යන්නේ එහෙම අවස්ථා ඒක විය හැකියාවන්නේ. ඒ අනිවාර්ය දේවල් තිබිය හැකි කියන එක තව විය හැකියාවක්. ආපතික දේවල් පමණක් කියන එක ආපතික දේවල් විතරක් ලෝකෙ තියෙනවා කියන එක විය හැකියාවක්. අනිවාර්ය දේවල් නැත කියන එකත් ඉතින් අර ආපතික දේවල් උත් ලෝකෙ තියෙනවා. ඒ අතර අනිවාර්ය දේවල් උත් ලෝකෙ තියෙනවා. ඒක එක විය හැකියාවක්. ආපතික දේවල් විතරක් ඇති කියන එක ලිය හැකියාව. තව විය හැකියාවක්. දැන් මේකේ අනිවාර්ය දේවල් නැත කියන එක අපි කලින් දෙක නූතන දර්ශන නිලමින් වලින් මේක ප්‍රතික්ෂේපයි. අනිවාර්ය දේවල් තියෙන්න බෑ. එතකොට ආපතික දේවල් පමණක් ඇත කිසිවක් නැත කියන අවස්ථා දෙක ඉතුරු වෙනවා. මොකද මේවයි එහම අනිවාර්ය දේවල් නැහෙනේ. අපි මේක විස්තර කරලා බැලුවොත් කිසිවක් නැත කියන අවස්ථාවේදී අනිවාර්ය දේවල් නැහැ. කිසිවක් නැත්නම් අනිවාර්ය දේවලුත් නැහෙනේ. අනිවාර්ය දේවල් ඇත කියන අවස්ථාවේ අනිවාර්ය දේවල් ඇත. අනිවාර්ය දේවල් නැත කියන අවස්ථාවේදී අනිවාර්ය දේවල් නැත්. අපතික දේවල් පමණක් ඇත කියද්දී අනිවාර්ය දේවල් නැහැ. එහෙනම් මොකද මේ අවස්ථා දෙකේදීම අනිවාර්ය දේවල් ඇත කියන අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා නූතන දර්ශනෙන්. අනිවාර්ය දේවල් නැත වෙනවා මේ අවස්ථා දෙකේම. හැබැයි ආපතිකත්වයක් ඇත එකට එද්දී අපිට පේනවා පැහැදිලිව අනිවාර්ය දේවල් නැත අවස්ථා දෙක තිබුණා. ආපතිකත්වයක් ඇත කියන එකට යන්නේ එක අවස්ථාවක විතරයි. කිසිවක් නැත අවස්ථාවකදී කිසිවක් නැති නිසා අනිවාර්ය දේවලුත් නැහැ, ආපතික දේවලුත් නැහැ, මුකුත් නැහැ. ඉතින් අනිවාර්යතාවකුත් නැහැ, ආපතිකත්වයක්කුත් නැහැ. එතකොට අපිට පේනවා අනිවාර්ය දේවල් නැත කියන එකට වඩා වෙනස් ආපතිකත්වයක් ඇත කියන එක. අපිට මෙතන ඉඳලා කෙලින්ම එතනට යන්න බෑ. අනිවාර්ය දේවල් නැත කියන එකේ ඉඳලා ආපතිකත්වයක් ඇත කියන එකට යන්න නම් අපිට කල්පිතයකට යන්න වෙනවා. අපි එහෙම එතන ඉඳලා මෙතනට යනවා නම් අපි කල්පිතයකට ගිහින් තියෙනවා. අපි කිසිවක් නැත කියන අවස්ථාව අතහැරලා මේ මේ ආපතිකත්වයක් ඇත කියන එක කල්පිතයක් විදිහට අරගෙන තියෙනවා. දැන් ඒ නිසා මේසු මේක අරගෙන තියෙන කල්පිතයක් විදිහට. එතකොට කල්පිතයක් විදිහට ගත්තා නම් එතන ඉඳලා මේක පරමයන් නෙවෙයි, එතන ඉඳලා මේක බිඳ වැටෙනවා. ඉතින් කිසිවක් නොමැති අවස් දැන් ඒකේ දැන් අපි කල්පිතයක් විදිහට ගත්තා මේ දර්ශන බිඳ වැටෙනවා. ඊළඟට ඊටත් වඩා ප්‍රශ්නයක් දෙවෙනි සාධනයේදී කරේ ඒ කල්පිතය අරගෙන කල්පිත යෝජනාව අරගෙන ඒක භාවිතය කරලා කිසිවක් නොමැති අවස්ථාව කියන කපල දානවා. එතකොට අපි ඒ කල්පිතය ගද්දිම උපකල්පනය කරේ එහෙම කිසිවක් නොමැති අවස්ථාව අතහැරිය. එහෙම ඒ අතහැරපු එකම අපි ආපහු ඒක පාවිච්චි කරලා කපලා හින් කරනවා. එතකොට ඒක තර්ක භාෂයක්. එනිසා කිසිවක් නොමැති විය හැකියි. දැන් මේක මූලික අදහස. දැන් මේ මේ නිසා අපිට කියන්න පුළුවන් දෙවෙනි සාධනේ වැරදි කියලා. දැන් මේක මෙහෙම කිව්වහම මේකට මේ මේ මේසුගේ පැත්තෙන් එන විරෝධය තමයි ආපදිකත්වයක් නැත ආපදිකත්වයක් ඇත මේ දෙක. මේ අනිවාර්ය දේවල් නැත්නම් ආපතිකත්වයක් නැහැ. අනිවාර්ය දේවල් තියෙනවා, ආපතික දේවල් විතරක් තියෙන ආපතිකත්වයක් ඇත. මේකේ අවස්ථා දෙකක් මෙහෙම තියෙනවා නම් ආපතිකත්වය කියන එකත් ආපතිකයි. ඒක අනිවාර්ය නැහැ. අවස්ථා දෙකක් තියෙනවා. ඒකෙන් දෙවන ගණයේ ආපතිකත්වයක් එනවා කියලා. ඒක මේසු කියනවා මේ විදිහට අපිට පළවෙනි ගණයේ ආපතිකත්වය ප්‍රතික්ෂේප කරන්න නම් දෙවන ගණයේ ආපතිකත්වයකට පරම කරන්න වෙනවා. එහෙම ඒක පරම කරන්නේ නැතුව දෙවන ගණයේ ආපතිකත්වය ප්‍රතික්ෂේප කරන්න නම් තුන්වෙනි ගණයේ ආපතිකත්වයකට යන්න වෙනවා. එතකොට මේසු දිගට කියනවා මෙහෙම දිගට දිගට ගියාම තුන්වෙනි ගණයේ හතරවෙනි ගණයේ හතරවෙනි ගණයේ පහවෙනි ගණයේ මේක අනන්ත ශ්‍රේණියක් කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක විසංවාද පරස්පරයක්. අපි විට මේක මෙතනින් නවත්තලා පළවෙනි ගණයේ ආපතිකත්වය අනිවාර්යයි කියන එක නවතින්න පුළුවන් කියලා. හැබැයි මේ තර්කයේ බොහොම ලාමක දුර්වල තර්කයක්. පළමු ගණයේ ආපතිකත්වය දෙවන ගණයේ ආපතිකත්වය තම පළවෙනි එක දේවල් වල ආපතිකත්වයක්, දෙවන එක ගුණයක ආපතිකත්වයක්. මේක මේ දෙක වෙනස් ගුණාත්මකව. දැන් දෙවන ගණයේ ආපතිකත්වය පළවෙනි ගණයේ ආපතිකත්වය අපි දැක්කා. දෙවන ගණයේ ආපතිකත්වයත් අපි දැක්කා කිසිවක් නොමැති අවස්ථාවක් තිබීම හා මේ ආපතික දේවල් පවතින අවස්ථාවක් තිබීම. මේ දෙකම විය හැකියාවන් වීම නිසා තමයි මේ දෙවන ගණයේ ආපතිකත්වය එන්නේ කියලා. තුන්වෙනි ගණයේ ආපතිකත්වය සාමාන්‍ය විස්තර කරේ නැහැ. ඔයගොල්ලෝ සමහරු ගණන් හදද්දිත් එහෙම කරනවා. සමහර ගණන් තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඒක දිගට හැදීගෙන යනවා විදිවලට. දැන් තුන්වෙනි එක හැදෙන විදිහ ටිකක් වෙනස්. ඒක ටිකක් විශේෂ අවස්ථාවක්. එහෙම දියේදිත් සමහරු කපටි කමට, කම්මැලි කමට, නැත්නම් නොදන්න කමට පළවෙනි දෙවෙනි එක ලියලා පෙන්නලා එලෙසම 3 4 5 6 හැදෙනවා කියලා ලියනවා. දැන් තුන්වෙනි එක හදලා බැලුවොත් හැදෙන විදිහ වෙනස්.
මං කියන්නේ මෙතනත් මේසු මේ විදිහේ කපටි වැඩක් කරනවා. පළවෙනි එක අපි දැක්ක පළවෙනි එක මොකක්ද කියලා අපි විස්තර කළා. දෙවෙනි එකත් විස්තර කළා. පළවෙනි එකෙන් දෙවෙනි එකට යම ඒක පැහැදිලි. මං කියනවා මේ තුන්වෙනි ගණනේ ආපාදිකත්වය කියන්නේ ආපාදිකත්වය 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 කියන එක මොකක්ද කියලා විස්තර කරන්න. මං කියනවා එහෙම විස්තර කරන්න බෑ. ඒක සම්පූර්ණ වෙනස්. අර අර එලෙසම යන්නේ නැහැ. පුළුවන් නම් ඒක විස්තර කරන්න මං අභියෝග කරනවා. එතකොට තුන්වෙනි ගණනේ ආපත්‍යත්වය කියන්නේ දැන් අරක දේවල් වල මේක ಗುಣව දෙවෙනි එක ಗುಣවල මේක මොකේද මේක මේක එහෙම මේක නිකන් වචන එකතුවක් විතරයි නිකන් වචන ටික එකට දාන්න පුළුවන් මේක එහෙම මං කියන්නේ එහෙම අර්ථයක් කියනවාද කියන එක ප්‍රශ්නයක් ඒ නිසා මේක මේ එතනින් එහාට යනවාද කියන එකම ලොකු ප්‍රශ්නයක් එහෙම යන්නේ නැහැ කියන එක කියන්න පුළුවන් බොහෝ දුරට එතකොට දැන් එහෙම යන්න බැයි නම් එතනින් දැන් ඒ තරකේ කඩන් වැටෙනවා අනික් අතට දැන් අපි මෙහෙම ගියා කොහමද ගියා කියලා හිතමු එහෙම පෙන්නගෙන ගියා කියලා එහෙම තුන්වෙනි එකත් එහෙනම් දිගට යනවා කියලා එහෙම ගියත් අපිට දාර්ශනික ශ්‍රේණියක් හදන්න පුළුවන් පළවෙනි දාර්ශනික ඒකෙන් නැවතිනවා දෙවෙනි දාර්ශනික දෙවෙනි ගණන් තුන්වෙනි දාර්ශනික තුන්වෙනි ගණන් හැමෝම ඒ තනින් නැවතිලා ඒක එක දාර්ශනික ඉදිරිපත් කරනවා දැන් මේක බැහැයි කියන්න බැහැනේ දැන් ඒ අය කියනවා මම මේක මෙතනින් නවතිනවා මෙතනට එහා ගියොත් එහෙම අනන්ත ශ්‍රේණියක් එනවා ඒ නිසා මම මේක මෙතනින් නවත්ත ගන්නවා මේ මෙතනින් දැන් මගේ දර්ශනය එනවා එතකොට මේක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ අර විදිහටම මෙතන ඉඳලා එතනින් එහාට යන්න අපිට කියන්න බෑ පළවෙනි තැනින්ම නවතින්න ඕනි කියලා කියන්නේ දෙවෙනි තැනින් නවතින්න පුළුවන් තුන්වෙනි තැනින් නවතින්න පුළුවන් දැන් මේකනේ විකල්ප ශ්‍රේණියක් විකල්ප ශ්‍රේණියක් කියනවා කියන්නේ මේවා එකිනෙකට විකල්ප තියෙනවා එකිනෙකට විකල්ප තියෙනවා මේවා එකක්වත් පරම වෙන්නේ නැහැ එද මේක බිඳ වැටෙනවා කාට හරි කියන්න පුළුවන් මේකේ කොතනින් නැවතුනත් අන්තිමට එන්නේ එකම ප්‍රතිඵලය කියලා ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව පේනවා මොකද දෙවන ගන්නේ දැන් පළවෙනි ගන්නේ ආපත්‍යත්ව පිළිගන්නේ කෙනෙක් මේසු දෙවන ගන්නේ ආපත්‍යත්වයේ අනිවාර්යයි කියලා පිළිගත්තොත් එතන එන්නේ දැන් ශුන්‍ය වූ විය හැකියාව ඒ වගේම ආපතික දේවල් තිබීම විය හැකියාව කියන දෙකම තිබීම අනිවාර්යයි ඒක දෙකම තිබීම අනිවාර්ය විය හැකියාව කරනවා මේක සම්පූර්ණයෙන්ම මෙයසුව ඔළුවෙන් හිටවිල්ලක් මේ සම්පූර්ණයෙන්ම අහතර පොළොවේ පරස්පරයි ඒ නිසා අපි දකින්නවා දැන් එකේ දෙකේ දෙක ගත්තත් ඒ දෙක පිළිගැනීමෙන් ගන්න කියන එකට සම්පූර්ණ වෙනස් දර්ශන ඒ නිසා මෙහෙම තිබුණත් අපිට විකල්ප ගණනාවක් එනවා විකල්ප ගණනාවක් වෙන නිසා මේක පරමයක් වෙන්නේ නැහැ ඕකේ ඊළඟ දේ තමයි බින්දුවනි දාර්ශනිකයෙක් මෙහෙම කියන්න පුළුවන් දැන් අනිවාර්ය දේවල් නැහැ කියන එක හරි ඒක නූතන දර්ශනයෙන් ආපු දැන මෙතන ඉඳලා ආපාතිකත්වය අනිවාර්යයි කියන එකට පනපු එකම තමයි වැරද්ද. ඒ පනපු එක වැරදි. ඒ එහෙම පැනනොත් එතන ඉඳලා දිගටම අර අනන්ත ශ්‍රේණියම පැන පැන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනි බැනිල්ලම වැරදි කියලා එයාට කියන්න පුළුවන් අනිවාර්ය දේවල් නැහැ කියන එකම නවතින්න ඕනේ ආපාතිකත්වය අනිවාර්ය කියලා ගන්න ප්‍රවේශම වැරදි කියලා බින්දුවනි දාර්ශනිකයට කියන්නත් ඉඩකක් තියෙනවා. එහෙම විකල්පකුත් තියෙනවා. දැන් ඕකෙන් බේරෙන්නේ බොහොම දුර්වල මට්ටමේට මං හිතන්නේ ඕකෙන් ගැලවෙන්න වගේ ගේන දුර්වල මට්ටමේ අදහසක් තියෙනවා. දැන් මේ ආපතිකත්වය ප්‍රතික්ෂේප කරද්දි පළවෙනි වර්ගයේ ගණේ ආපතිකත්වය ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඒක කරන්න නම් දෙවන ගණේ ආපතිකත්වය අනිවාර්යෙන් බාර ගන්න ඕනි පරම කර ගන්න ඕනි කියලා මම කියන්නේ එහෙම පරම කර ගැනීම අනිවාර්යතාවක් නැහැ. එහෙම දෙවෙනි ගණේ ආපාතිකත්වය සාමාන්‍යයෙන් එහෙම මේ පළවෙනි ගණේ ආපාතිකත්වය ප්‍රතික්ෂේප කිරීම අනිවාර්ය නොවේ කියන තැනින් ගන්න පුළුවන්. ඒ පරම කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඒක ප්‍රතික්ෂේප ගන්න. අපි හිතමු ඕනි කියලා. එතකොට අපි නිගමනය පිළිගමු පළවෙනි ගණේ ආපාතිකත්වය ප්‍රතික්ෂේප කරන්න දෙවෙනි ගණේ ආපාතිකත්වයක් පිළිගැනීම අනිවාර්යයි මේ පරමකරණය කරන්න වෙනවයි කියලා අපි හිතගමු. එතකොට ඒ දැන් මේසුක තර්කය තමයි පළවෙනි ගණේ ආපාතිකත්වය ප්‍රතික්ෂේප ගන්න දෙවෙනි ගණේ ආපාතිකත්වය පිළිගන්න අවශ්‍ය වෙනවා නම් එහෙම ඒක ඇතුළෙම තියෙන්නේ ක්‍රියාවේ අන්තර්ගතය තුළින් ආපාතිකත්වය ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාව ඇතුළේ ආපාතිකත්වය පරම කොට ගැනීම. ක්‍රියාවේ අන්තර්ගතයෙන් ආපාතිකත්වය පරම භාවය ප්‍රතික්ෂේප කර ගැනීමෙන් ක්‍රියාවේ ඇතුළේ ආපතිකත්වයේ පරම භාවය ස්ථාපනය කර ගැනීම මේක වැරදි. වැරදි මොකද? අපි දැක්ක පළවෙනි ගණේ ආපතිකත්වයේ දේවල් වල ආපතිකත්වයත් දෙවෙනි එක ගුණාංග වල ආපතිකත්වය මේවා සම්පූර්ණයෙන්ම ගුණාත්මකව වෙනස්. ඒක වචන දෙක මේ වෙනම වචන දෙකක් දාගන්න පුළුවන් ඕන්න. මේ ඒ නිසා පළවෙනි ගණේ ආපතිකත්වයේ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවේ අන්තර්ගතයට පනහැනි දෙයක් නෙවෙයි ඒකේ දෙවෙනි ගණේ ආපතිකත්වයේ පරම කර ගැනීමේ ක්‍රියාව තුළ තියෙන්නේ. මේක සම්පූර්ණ දුර්වල ලාමක බොළඳ තර්කයක් මේක වැරදි. මේක බොහොම එක තැන බොහොම දුර්වලයි අපි ඒකට පැහැදිලිව දැක්කා.
ඊළඟට අපි ආපහු පළවෙනි තර්කයට ගියොත් මේසුගේ විසංවාදී දේවල් තවදුරටත් විසංවාදයක් වෙන්නේ නැතුව පුළුවන් ශුද්ධ පැවැත්මක් නොපැවැත්මක් වලට කලාව වැදින්න. දැන් සාමාන්‍යයෙන් එහෙම කතාවක් තියෙනවා. දැන් මේ විසංවාදී දෙයක් විසංවාදයේ දිගින් දිගට වර්ධනය වෙනවා. විසංවාදයේ වර්ධනය විලා ගියාම විසංවාදයේ වර්ධනය විලා ගියාම ඒ විසංවාදයේ වර්ධනය වීම තුළ යම් මට්ටමකදී ඒක වෙනම දෙයක් බවට පත් වෙනවා. වෙනම පැවැත්මක් බවට පත් වෙනවා. දැන් ඒක විය හැකියාවන්නේ. ඒ වගේ මොහරි විසංවාදී නොවී තිබුණ දෙයක් අතුරෙන් විසංවාදයක් හට ගන්නවා. ඒ විසංවාදය හටගෙන ඒ සංවාදයේ වෙනුවට ශුද්ධ වූ පැවැත්මට යනවා, නොපැවැත්මට යනවා. නැත්නම් වෙනම දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් කියන්න බෑ විසංවාදී දෙයක අසංගත දෙයක පැවැත්ම. ඒක වෙනත් දෙයකට කඩා වැටෙන්න පුළුවන්. වෙනත් දෙයකට හෝ ශුද්ධ පැවැත්මට හෝ නොපැවැත්මට හෝ කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා විසංවාදය අනිවාර්ය වේ කියලා ගැනීම වැරදි. විසංවාදය අනිවාර්ය වෙන්නේ නැහැ. ඒ නිසා රේසරේ භාවිත කරන්න බෑ. ඒ නිසා පළවෙනි සාධනයත් වැරදි. අපි දැක්කා මේසුගේ යෝජනාව, පළවෙනි සාධනය, දෙවෙනි සාධනය, මේ ඔක්කොගෙම ලොකුම ප්‍රශ්න තියෙනවා. මේවා ඉතාම දුර්වලාමක තැනකින් තියෙන්නේ. මේක බොහොම සියුම් ලෙස බිඳ වැටිලා යනවා කියන එක. ස්තුතියි.